आयुबवान हडकार सुंदर दवसा वेन प्रार्थना करना तीन अदाव हडकर रोसी रो शशांगला इन हेम दामाव हडकर अलुत अलुद देवलपी अरगन थिंग अलुत अलुत पुद्गल समीप करवा थिंग अदा अपे मेदरे इन्ना मे शेस्त्रे देवंते वोट अलुदे आगे कील देना थी नीलू फ्रनाडो आयुभवान की आदर पीलगाना ये मैगे सहाय चवा අනුරි අබේසේන ඔබවත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් වැඩි කතාවක් නැතුවම අපි බලමු අද මොන වගේ විදයක්ද කරන්න යන්නේ කියලා. ඔව් අද මම හෙයා කට් එකක් තමයි කරගන්න විදිය කියලා දෙන්නේ. සහ මගේ මොඩල් අනුරි තමයි අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. අද මම කියලා දෙන්නම් ඔයගලන්ට හෙයා කට් එකක් කොහොමද කරන්න කියලා. මම හිතන්නේ මේ දිගු කෙස් කලමකට ගැලපෙන හෙයා කට් එක. ඔව් දිගු කෙස් කලමකට ගැලපෙන හෙයා කට් එකක් තමයි. මොකද ගොඩක් අයද ප්‍රශ්නයක් තියෙනවා හෙයා කට් එක කරද්දී. ගොඩක් හෙයායක කොට වෙයි කියන ප්‍රශ්න තියෙනවා. එතකොට අපි හෙයායක කොට කරන්නේ නැතුව කොහොමද ලෙන්ත් එක තියෙදිම කරන්නේ කියන එක තමයි අද කියලා දෙන්න යන්නේ. මම හිතන්නේ මේ අනිවාර්යයෙන්ම අපි හැමෝටම යුවතියක් විදියට තියෙන ප්‍රශ්නයක් තමයි සැලුන් එකට ගියාම කොණ්ඩේ තවත් කොට වෙයිද? දැන් මොකද කොණ්ඩේ කැපුවට පස්සේ ආය ගන්න බැහැනේ. ඉතින් මේ ප්‍රශ්න හැමෝටම තියෙනවා. දැන් අද දවසේදී මම හිතන්නේ ඔබට හොඳම විසඳුමක් ලැබේ අපේ මේ නිලෝ මහත්මියත් එක්ක මේ කරන්න යන වැඩෙත් එක්ක. ඉතින් අපි වැඩි කතාවක් නැතුව වැඩේ පටන් ගමු. ඔව් අපි වැඩේ පටන් ගමු. එතකොට අපි හොඳට ෂැම්පු කරලා කොණ්ඩේ හොද ගන්න ඕනේ. හොදලා හොඳට කන්ඩිෂන් කරන්න ඕනේ. කන්ඩිෂන් එක අපි 120යි වොෂ් කරලා අරින්නේ. 180 කොණ්ඩේ තියෙන්න ඕනේ. මොකද බ්ලෝ ඩ්‍රයි සෙටින්ග් කරද්දී අපේ කෙස් ඩ්‍රයි වෙන්න ගන්නවා. ඒක නිසා 180ක්ම කන්ඩිෂන් එක තියෙන්න ඕනේ. මෙතනදී අපි ස්මූතී කන්ඩිෂන් එකක් පාවිච්චි කරන නම් ගොඩක් හොඳයි. මොකද එතකොට අපිට සෙටින්ග් කරාට පස්සේ හෙයා එකේ තියෙන අර ෂයිනි එක සහ ස්මූතී ගතිය පේන්නේ කන්ඩිෂන් එක හෙයා එකේ තියෙනකොට තමයි. අද සැරොන් එක වගේ පහසුකම් නැති නිසා මම මෙතනදී පාවිච්චි කරනවා වෝටර් ස්ප්‍රේ එකක්. එතකොට අපි මෙතනදී හොඳට අපි හෙයා එක වෙට් කර ගන්න ඕනේ. මොකද හෙයා එක වෙට් කරගත්තේ නැත්නම් අපිට ඩ්‍රයි කියන්නේ සමහරක් ඩ්‍රයි හෙයාස් තිබුණොත් අපේ කට් එක හරියට අපිට ෆිනිෂින් එක ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි හොඳට මේක වෙට් කර ගන්න ඕනේ අපි හෙයා එක. දැන් සාමාන්‍ය සැලුන් එකකදී නම් මේක කරෙන්නේ මේ හොඳට කොණ්ඩේ ඒ වෙලාවේ වොෂ් කර ගන්නවා. ඔව් හොඳට වොෂ් කර ගන්න ඕනේ. මේ කියන්නේ ෂැම්පු කන්ඩිෂනර් හොඳට පාවිච්චි කරලා අපි හොඳටම හෙයා එක වොෂ් කර ගන්න ඕනේ. සහ අපි කන්ඩිෂන් කරද්දී කන්ඩිෂන් එක 180ක් අපේ හෙයා එකේ තියෙන්න ඕනේ. එතකොට සම්පූර්ණයෙන්ම සෝදේවත් කරගන්නේ නැහැ. නැහැ. මොකද හෙයා එකේ අපි කන්ඩිෂන් එක තියෙන්නේ අපි ඩ්‍රයි කරනකොට කන්ඩිෂන් එක තියෙනකොට අපේ හෙයා එක ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. එතකොට අපේ අර ෂයින් එක ස්මූති ගතිය පේන්නේ සෙටින් එකේදී කන්ඩිෂන් එක තියෙනකොට තමයි. දැන් සාමාන්‍යයෙන් මේ මතයක් තියෙන මේ කන්ඩිෂනර් භාවිතය අනිවාර්යයි. ඒක කන්ඩිෂනර් කියන දේ පාවිච්චි කරන්න ඕනේද? ෂැම්පු එකකින් විතරක් ඒ කාර්ය කරන්නේ නැද්ද කියලා දැන් ඔබතුමිට මොකක්ද මේ සම්බන්ධය? ඔව් ඇත්තටම නැහැ. මොකද අපි කන්ඩිෂන් එකක් පාවිච්චි කරන්න ඕනේ. ගොඩක් අයට අවබෝධය නැහැ කන්ඩිෂන් එකක් පාවිච්චි කරන එක පිළිබඳව. එතකොට කන්ඩිෂනර් එකක් අපි පාවිච්චි කරන්නේ අපි ෂැම්පු දැම්මම වෙන්නේ ගොඩක්ම අපේ ස්කල් එක හෙයා එක ඩ්‍රයි වෙන එක. එතකොට අපි අවුවේදී එළියට යනවා. ඒ යනකොට අපේ ඉරු එළියට හෙයා එක ඩැමේජ් වෙන්න ගන්නවා සහ පාර්ශ්වික බලපෑම් නිසා අපේ හෙයා එක ඩැමේජ් වෙන්න ගන්නවා. එතකොට අපේ කෙස් ගස ආරක්ෂා වෙන්නේ අපේ හෙයා එකට දාලා තියෙන කන්ඩිෂනර් එකෙන් තමයි. හැබැයි ගොඩක් වෙලාවදී මට හම්බෙන ක්ලයන්ට්ස් අගේත් එක්කලා කතා කරද්දී ඒගොල්ලන් කියන්නේ කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්නේ නැති තරමට තමයි මේ ගොඩක්ම කන්ඩිෂනර් මේ කියන්නේ ක්ලයන්ට්ස් තා ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට අර සමහරක් වෙලාවට මේ ලොකු අවබෝධයක් නැහැ කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන එක පිළිබඳව. දැන් ඔබතුමීගේ මතය කන්ඩිෂනර් එකක් අපි සාමාන්‍යයෙන් අපේ දිනචරියාවට එකතු කරගෙන දිගටම පාවිච්චි කරන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්න ඕනේ අපිට. දැන් අපේ හෙයා කට් එක පැත්තට ගියොත් මේ අපි දැන් හෙයා කට් එකක් තෝරගනිද්දී කොහොමද අපි ඒ සම්බන්ධ කටයුතු කරන්නේ? අපේ මූණට ගැලපෙන හෙයා කට් එකක් මූණට ගැලපෙන්න වෙනස් වෙනවද මේ හෙයා කට් එක අපේ ශරීරයට ගැලපෙන්නේ? අනිවාර්යයෙන්ම. මොකද ක්ලයන්ට් කෙනෙක් එන්නේ ගොඩක් වෙලාවට එක්කෝ එයා දකින්න හෙයා කට් එකක් එක්කෝ පින්තූරයක් ඒ වගේ දෙයක් අරගෙන තමයි අපි ළඟට එන්නේ. එතකොට අපි මූලිකවම බලන්න ඕනේ ක්ලයන්ට් ඒ හෙයා කට් එක මැච් වෙනවද කියලා. සහ එයාගේ ෆේස් එකේ ෂේප් එකක් තියෙනවා. ඒ දේවල් වලට මෙයාගේ පෙන්නන හෙයා කට් එක එයාට මැච් වෙනවද කියන එක බලන්න ඕනේ. සහ අපි එතනදී
දැනුවත් කරන ක්ලයන්ට්ව අපි යාට ගොඩක්ම අපි තැන දෙන يعني මුල් තැන දෙනවා අපි ක්ලයන්ට්ට යාගේ අදහසට හැබැයි අපි ක්ලයන්ට්ගේ ෆේස් කට් එකත් එක්කලා සහ එයාගේ يعني මූණට ගැළපෙන විදිහට කොහොමද ඒ හෙයා කට් එක යාට මැච් වෙනවද කියලා බලලා තමයි අපි හෙයා කට් එකක් සාමාන්‍යයෙන් කරන්නේ මම හිතන්නේ මේ ක්ලයන්ට්ගේ කැමැත්ත වගේම අනිවාර්යෙන් ඔබතුමීගේ සහ මේ රූපලාවන ශිල්පිනියගේ තියෙන දක්ෂතාවෙත් එක්ක අත්දැකීම් එක්ක ඇයට ගැළපෙන දෙයක් තමයි කරලා දෙන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් දැන් මේ වෙලාවේදී අපි මේ කොණ්ඩේ කොහොමද ඔබතුමී පාර්ට්ස් වලට බෙදාගත්තද? ඔව් මම දැන් මුලින්ම කරන්නේ මම හැම තැනදීම කරන වගේ හෙයා කට් එක නෙමෙයි කරන්නේ. මේක ඇත්තටම ලේසිම හෙයා කට් එකක් මම කරලා දෙන්නේ. එතකොට මුලින්ම අපි කරන්නේ අපේ හෙයා එකේ ලෙන්ත් එක තියාගෙන දෙපැත්තෙන් අපි ලේයර්ස් ටික හදාගන්න එක තමයි කරන්නේ. අපි මෙතනදී ලෙන්ත් එක ගොඩක් වෙලාවට අඩු කරන්නේ නැහැ. මොකද දැන් ක්ලයන්ට් ලෙන්ත් එක ඕනේ ලොง ලේ එකක් කරන නිසා අපි ගොඩක් වෙලාවට අපි මෙතනදී ලෙන්ත් එක අඩු කරන්නේ නැහැ. අපි මෙතනදී ear to ear part එකෙන් front section එක ගන්නවා. ඒ අරගෙන හොඳට කෙස් ගස් මම දැන් මූණට වැටෙන කොටස තමයි ගන්නේ. ඔව්. front එකේ කොටස. එතකොට අපි shoulder length එක ගන්නට අරගෙන මෙතනින් අපි මුලින්ම short කරගන්නවා. ඊට පස්සේ ඒත් එක්කම back එකේ කොටසක් අරගෙන අපි මෙතන නවත්තපු තැන ඉඳලා අපිට අවශ්‍ය length එක තමයි අපි මෙතනදී අඩු කරගන්නේ. අපි මේ පැත්තත් ඒ විදිහටම බැලන්ස් කරගන්නවා. අපි නිතරම මේ කෙස් ටික හොඳට පීරන්න ඕනේ. මම හිතන්නේ මෙතනදී රූපලාවන ශිල්පිනියගේ දක්ෂතාවය තමයි නේද? ඔව් අනිවාර්යෙන්ම ඒක තියෙන්න ඕනේ. එක්ස්පීරියන්ස් එකයි දක්ෂතාවය අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මොකද කෙස් ගස් වල අපිට එකින් එක සමාන වුනේ නැත්නම් අපි හැ කට් එක කරද්දී සෙටින් එක කරාට පස්සේ අපිට ඒකේ වැරදි අඩුපාඩු ගොඩක් දුරට පේන ගන්නවා. දැන් කෙනෙක්ට කොණ්ඩේ කොට කරගන්න අවශ්‍ය නම් මෙලේ එක කොහොමද කරගන්න ඕනේ? ඔව් එතකොට අපි ක්ලයන්ට් ගේ අවස්ථාවට තමයි මේක කරන්නේ. අපි මුලින්ම ක්ලයන්ට් එක කතා කරනවා. යාට හැයක කොයිතරම් දිගට ඕනේද කියන එක තමයි අපි මුලින් ඇත්තේ කතා කරන්නේ. මොකද ක්ලයන්ට්ව අපි හෙයා කට් එක කරන්න කලින් අපි එයාගෙන් අහනවා එයාට කොහොමද හෙයා කට් එක කරන්න කොට වෙන්න ඕනේද ෆෙදර්ස් කොයිතරම් වගේ දුරට එන්න ඕනේද හරි වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා අපි ඇත්ත එක සාකච්ඡා කරනවා ඒ කරලා තමයි අපි හෙයා කට් එක පටන් ගන්නෙ. එතකොට ක්ලයන්ට් පුළුවන් කොට කරනවා නම් එයාට ඕනේ මට්ටම කියන්නේ. එතකොට දිගට තියෙනවා නම් ඒ විදිහයි. එතකොට අපි ඒ විදිහට තමයි හෙයා කට් එක කරන්න පටන් ගන්නෙ. දැන් මම හිතන්නේ අද දවසේ මේ ඉනුරිගේ කොණ්ඩේ සාමාන්‍ය කඩා හැලෙන කොණ්ඩේක අපි වේවි හෙයා එකක් කියලා කියන්නේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් කර්ලි හෙයා එකක් තියෙන කෙනෙක්ටත් මේ හෙයා කට් එක ගැලපෙනවද කියලා. ඔව් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. හෙයා කට් එක කර්ලි වේවි තියෙන අයටත් කරන්න පුළුවන්. ස්ට්‍රේට් හෙයා එකටත් කරන්න පුළුවන්. හැබැයි එතනදී අර දැන් අපි සෙටින් එක කරද්දී අපිට දැන් වේවිස් ටික ඔක්කොම අයින් වෙනවා. අයින් වෙලා මේ විදිහටම අපිට ක්ලයන්ට්ට පෙන්වන්න පුළුවන්. හැබැයි එයාගේ කර්ලි හෙයා එක ආයියා වෙට් කරලා ඩ්‍රයි වෙනකොට ආයි අර කර්ලි එකම එයාට ආයි එනවා. එතකොට සාමාන්‍යයෙන් එයාට ඒක මේන්ටේන් කරන්න පුළුවන් කන්ඩිෂන කරලා ලීව් ඔන් කන්ඩිෂන් එකක් කරලා. එතකොට අන්ඊවන් තමයි කර්ලි හෙයා එක පේන්නේ. එතකොට එයාට අර විදිහට ලීව් ඔන් කන්ඩිෂන් එකක් දාලා එයාගේ හෙයා එක මේන්ටේන් කරගෙන ලස්සනට තියාගන්න පුළුවන්. මෙතනදී මම ෆ්‍රන්ට් එකේ කොටසක් ක්‍රවුන් එකත් එක්ක අලලා ක්ලිප් කරගන්නවා. අපි දකිනවා මේ ගොඩක් යුවතියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ හෙයා කට් එකකින් කොණ්ඩෙ පිරිපුන් ස්වභාවයක් පෙන්වන්න කරන්න උත්සාහ කරනවා. අපි කියන්නේ අර මේ වොලියුම් තියෙන බවක් පෙන්වන්න උත්සාහ කරනවා. දැන් ඇත්තටම පුළුවන් ද හෙයා කට් එකකින් තමන්ගේ දැන් තියෙන කොණ්ඩෙට වඩා ප්‍රමාණයක් වැඩි කරලා පෙන්වන්න? ඔව් අනිවාර්යයෙන්ම. මොකද ගොඩක් ක්ලයන්ට්ස් අර තියෙන ප්‍රශ්නයක් තමයි යාගේ කොණ්ඩේ තිබුණාට එයාට ඒකේ වොලියුම් එක හදාගන්න බැරිකම. එතකොට අපි මෙතනදී හෙයා කට් එක කරාට පස්සේ අපි ෆෙදර්ස් තමයි මෙතනදී අපි
බිල්ඩප් කරලා පෙන්නන්නේ. එතකොට ක්ලයන්ට් හැබැයි හොඳට කන්ඩිෂන් එකෙන් මේන්ටේන් කරන්න ඕනේ. ෂැම්පු කන්ඩිෂන් කරන්න නැතුව අපිට කොණ්ඩේ ලස්සන කොහොමත්ම රඳා පවත් ගන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම ෂැම්පු කන්ඩිෂන් කරන්න ඕන නිසා එතකොට එයාට මේ අදිගට මේක පාවිච්චි කරනකොට එයාගේ බොලිම් එක හොඳට පේනවා කොණ්ඩේ. මේ විදිහට අපි සෙක්ෂන් කරලා කොණ්ඩේ කපා ගන්න එක තමයි දැන් කරන්නේ. අපි පළවෙනි අපේ ගයිඩ්ලයින් එක හදාගත්තට පස්සේ දෙවෙනි කොටසට යද්දි ගයිඩ්ලයින් එකෙන් කොටසයි ඉතුරු පැත්තෙන් කොටසයි අරගෙන තමයි මේ විදිහට හැයර් කට් එක කරගන්නේ. කෙස් හොඳට පීරන්න ඕනේ හැමතිස්සෙම. මොකද එක කෙස් ගහක්වත් අත අරින්න බෑ. මේක අපි හොඳට අතට මෙහෙම ගන්නකොට ටයිට් වෙන්න ඕනේ. දැන් අපි මේ කොණ්ඩේ ගැන කතා කරනකොට අපි හැම වෙලාවෙම කතා කරන්නේ කොණ්ඩේ ගුණාත්මකභාවය වැඩි කරගන්න ඕනේ, කොණ්ඩේට පෝෂණය ලබා දෙන්න ඕනේ කියලා. දැන් ඔබට ඇති මේ අවුරුදු 15ක අත්දැකීම් එක්ක ගොඩක් ගනුදෙනු කරනකොට මේ යුවතියන් එක්ක කොහොමද අපි මේ කොණ්ඩේ පෝෂණීයභාවය රැකගන්නේ? ඇත්තටම කොණ්ඩෙට අපි සත්කාර කරන්න ඕනේ. ප්‍රධානම දේ තමයි අර මම කලින් කිව්වා වගේ ෂැම්පු කන්ඩිෂනර් එක තමයි අපි ප්‍රධානම කරන්න ඕනේ. මොකද සමහරක් අයගේ තියෙන කාර්යබහුලත්වයත් එක්කලා ෂැම්පු කන්ඩිෂනර් කියන එක ඇත්තටම ඔළුවේ නැහැ. ගොඩක් අයත් එක්ක අපි කතා කරද්දී සමහරක් අය කියනවා සබන් ගානවා එක්කෝ එක ෂැම්පු වර්ගයක ඉන්නේ නැහැ. අහුවෙන අහුවෙන එක ගානවා කියන එක තමයි අර ඒගොල්ලන්ට තියෙන මේ ගොඩක් ලාට කියන ක්ලයන්ට්ස්. එතකොට එහෙම බෑ. अभी सामान्य मस हयाकोत एक प्रोडक्ट इनोनी रिजल्ट गण बे अभी सर सर वेन वेन देवा कर्ण को पावित कर्ण को अभी हूं रिजल्ट गण बेह इतकोट अनिवार्य अपे बला मुलिम अब तीन हेय ड्राई हेय नॉर्मल हेय हिम अपे हेयक अभी तेनगन इनोने अभी दीता अब तीन ड्राई हेय अभी वेल्दे ऑयी हेय මැච්චන ෂැම්පු එකක්. ඒතකොට අපි ඒක දැම්මොත් අනිවාර්යයෙන්ම අපිට බලාපොරොත්තු වෙන ඉෆෙක්ට් එක අපිට ගන්න බැරි වෙනවා මේ ප්‍රොඩක්ට් එකෙන්. එතකොට අපිට එතනදී අපේ හැයර් එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් අපි මේ කොණ්ඩේ ගැන කතා කරනකොට නැත්නම් අපේ කේශ කල්යාණී ගැන කතා කරනකොට නිරන්තරයෙන් මේ සැලුන් මගිනුත් අපිට ලොකු සහයක් ලැබෙනවනේ අපේ කොණ්ඩේ පෝෂණීයභාවය රැක ගන්න වගේ දේවල් සම්බන්ධ විශේෂයෙන් මේ සත්කාර සම්බන්ධයෙන් කෙනෙක් අහන්න පුළුවන් දැන් සැලුන් එකට යන්නම ඕනේද අපිට ගෙදරදි බැරිද මේ වගේ සත්කාරයක් කරගන්න අපිට කොණ්ඩේ රැක ගන්න ගෙදර ඉඳන් බැරි වෙයිද කියලා. ඉතින් ඒ වගේ ගෙදර ඉඳන් කරගන්න පුළුවන් සත්කාර මොනවද කියලා අපි චුට්ටක් කතා කරමු. ඔව් ඇත්තටම අපිට මොනහරි හොඳ ඔයිල් එකක් හදාගන්න පුළුවන්. කරපිංචා, ඒතර ගෙදරදි හින්දන්න පුළුවන් තෙල් එකක් වගේ හදාගෙන ඒකට කරපිංචා කොළ දාලා ඔලු හාල් එකතු කරලා ඒක රත් කරලා විටමින් E කරල් කිහිපයක් දාලා ඔලිව් ඔයිල් ටිකක් දාලා ඒකට අපිට මේ විදිහට හදාගන්න පුළුවන් ඇත්තටම ඔයිල් එකක්. අර ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ ක්ලයන්ට්ස්ගේ දැන් තියෙන කාර්යබහුලත්වයත් එක්කලා ඒගොල්ලන්ට හරි අමාරුයි. ඒ කියන්නේ ඒ වගේ දෙයක් හදාගත්තත් ඒගොල්ලන්ට සමහරක් වෙලාවට කියන්නේ බාලගේ ප්‍රශ්න නිසා අපිට ඇත්තටම මේක කරගන්න බැරි වුණා එහෙම කියන ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඒක නිසා ඉතින් ගොඩක් ක්ලයන්ට්ස් සැලොන් එකට ඇවිල්ලා තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ එතනදී අර පොඩක් රිලැක්ස් වෙනවනේ. නැත්තම් ගෙදරදී අර ඔයගොල්ලන් කොච්චර ඒක කරගන්න කියලා හිතුවත් ඒගොල්ලන්ට ඒ දේවල් කරගන්න බෑ. මොකද ගෙදර තියෙන බිසි එකත් එක්කලා හරි අමාරු හිම කරගන්න. දැන් අපේ හැයර් කට් එක ගැන චුට්ටක් කතා කරා. දැන් මේ වෙද්දි මනවා ඔව් දැන් මම යට කොටස මම කපාගෙන ඉවරයි මේ වෙනකොට. ඊට පස්සේ මම යනවා අපේ ක්‍රවුන් ඒරියා එකේ තියෙන කොටස් කීපයක් මම කට් කරන්න යන්නේ. එතකොට මේ ක්‍රවුන් එකෙන් අපි වෙන් කරලා ගත්ත සෙක්ෂන් එකෙන් පොඩි කොටසක් අරගෙන කට් කරපු තැනිනුත් පොඩි කොටසක් අරගෙන දැන් මේ කොටසද අපේ කොණ්ඩේ මැද හරියට එන්නේ? ඔව් මේ කොටස තමයි මැද හරියට එන්නේ.
දැන් මේ කොණ්ඩේ කපාගෙන යන අතරේදී මේ මට තව ප්‍රශ්නයක් මතුවුණා. දැන් අපි කියනවනේ අර අපේ මේ කොණ්ඩේ අග කොටස පැලෙනවා කියලා. ඔව්. දුර්වල වෙනවා පැලෙනවා කියලා කියනවා මේ නිරන්තරයෙන්ම අපි හෙයා කට් එකට නොගියත් අනිවාර්යයෙන්ම මේ දේවල් මේ මේන්ටේන් කරන්න ඕනේ කියලා කියනවා. දැන් අපේ අගිස් කපන්න ඕනේ කියලා අපේ අම්මලා පවා කියන්නේ. ඔව්. ඉතින් දැන් මේ කාරණාව දැන් මේ කාර්තව්‍ය කොහොමද කොයි වගේ කාලයකට වරක්ද කරන්න ඕනේ? සාමාන්‍යයෙන් මාස 3කට සැරයක්වත් හෙයා කට් කියන්නේ ට්‍රිම් එකක්වත් කරගන්න නම් හොඳයි. සාමාන්‍ය ලේයර් කට් එකක් ඒක සාමාන්‍ය එක්කෙනාගේ එක්කෙනාට වෙනස් වෙනවා. ඔව් මම හිතන්නේ හෙයා ග්‍රෝත් එකත් එක්කලා ඔව්. එයාගේ ක්ලයන්ට් ගේ හෙයා එක වැවෙන ස්පීඩ් එකත් එක්කලා ඒක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි දැන් මේ අන්තිම කොටස තමයි කට් කරන්න යන්නේ. එතකොට අපි මේ ටිකත් හොඳට උඩ අතට පීරලා අපි මෙතනින් ඉස්සෙල්ලා වගේම කොටසක් ගන්නවා පල්ලෙහායින් අන්තිමටම කට් කරපු තැනින්. ඒකත් උඩ කොටසට එකතු කරලා අපි හොඳට පීර ගන්න ඕනේ. නිරන්තරයෙන් පීරන ගමන් තමයි මේ හැ කටෙක් කරන්නේ නේද? ඔව් අපි අනිවාර්යයෙන්ම කෙස් ටික හරියට පීර ගන්න ඕනේ. නැත්තම් එක කෙස් ගහක් හරිය අපිට කෙලින් අතර ගන්න බැරි වුණොත් ඒකේ ඇද පේනවා අපි සෙටින් එක කරාට පස්සේ. ඒ වගේම තමයි මේ අපි දැන් දකිනවා මේ ගොඩක් යුවතිය තනියෙන් මේ දේවල් අත්හදා බලන්න උත්සාහ කරනවානේ. ඔව් ඇත්තටම අත්හදා බලන කින් මේ විවිධ අකර සැබවන් වලටත් මුහුණ දෙන අවස්ථා තියෙනවා. ඉතින් දැන් ඒ වගේ දේවල් දෙයක් තනියෙන් කරගන්න පුළුවන් ද ඇත්තට මෙහෙය කට් එකක් කියනදේ? ඇත්තටම පුළුවන්. මොකද පොඩි පොඩි ටියුටෝරියල් තියෙනවා වීඩියෝ එකෙන් YouTube වල බලන්න පුළුවන්. ඇත්තටම ඒවා අධ්‍යයනය කරොත් කරගන්න පුළුවන්. හැබැයි ඒක හරිසියාකාර කරගන්න ඕන නිසා අවධානමක් තියෙනවා ලොකු. එතකොට අපි හෙයා කට් එක කරගෙන අවසන්. එතකොට මේ විදිහට තමයි අපිට පේන්නේ හෙයා කට් එක. ෆෙදර්ස් ටික ගන්නට තියෙන පේනවා. අපි මෙයාගේ හෙයා එක කොට කරෙත් නැහැ. ඔව්. එතකොට මේ විදිහට තමයි කට් කරාට පස්සේ හෙයා එක පේන්නේ. කොණ්ඩේ කොට වෙලත් නැහැ. හැබැයි පිරිපුන් බවකුත් එකතු වෙලා තියෙනවා කොණ්ඩෙට. ඔව්. දැන් අපිට තියෙන්නේ හෙයා එකේ සෙටින් එක කරගන්න. මෙතනදී අපි සෙක්ෂන් කරගන්න ඕනේ හැයා එක. ඒත් අපි ෆ්‍රන්ට් එකෙන් මේ විදිහට බොක්ස් එකක් විදිහට තමයි සෙක්ෂන් කරගන්නේ. සමහරක් වෙලාවට ඇත්තටම බලන් ඉන්න අයට හිතෙන්න පුළුවන් මේක වෙනස්ම හැයා කට් එකක් මම කරන්නේ වෙනස්ම විදිහකට. මේ විදිහට හැයා කට් එක කරගන්න ඇත්තටම අපිට ලොකු වෙලාවක් යන්නේ නැහැ. ගොඩක් වෙලාවට සැලොන්ස් වල අපි මෙතඩ් එකටම ඉගෙනගත්ත මෙතඩ් එකටම හෙයා කට්ස් කරනවා. හැබැයි එහෙම නැතුව අපිට අපි ඉගෙනගත්තු දේ අපිට ෆැෂනබල් කරන්න පුළුවන්. ඒක අපිට පහසු විදියට අපේ කාලය ඉතුරු කරගන්න අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒක නිසා කට් එකට හානියක් වෙන්නේ නැතුව මේ විදියට අත්හදා බලන්න පුළුවන් ලේසි ක්‍රම. දැන් මේ ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි අපි සැලුන් එකට ගිහිල්ලා හෙයා කට් එකක් කරගෙන එනකොට එයාලා සෙට් කරලා දෙනවා. හැබැයි ගෙදර ඇවිත් ටික වෙලාවක් යනකොට මේ සෙට් කරපු කොණ්ඩේ වෙනස් වුණාම ඒ අර තිබ්බ පෙනුමම එන්නේ නැහැ කියලා. හැබැයි ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙනවා ඒ සැලුන් එකේදී ඒ කණ්ණාඩියෙන් දැක්ක පෙනුමම දිගටම රඳා පවතී කියලා. ඉතින් මේ වගේ දේවල් සම්බන්ධයෙන් ඔබට මොකද කියන්නේ? මෙහෙමයි. ඇත්තටම අපි හෙයා කට් එක හරියට කළොත් ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද සමහරක් වෙලාවට හෙයා කට් එක කරද්දි හරියට කට් එක සිද්ධ වුණේ නැත්නම් ඔය කියන ප්‍රශ්නේ එන්න පුළුවන්. දැන් මගේ ළඟට එන ගොඩක් ක්ලයන්ට්ස්ලා කියන්නේ අවුරුද්දක් ගියත් ඒගොල්ලන්ගේ කට් එක හොඳට තියෙනවා. ෆෙදර්ස් ටික හොඳට වැවිලා මං සමහරක්කට මං කෝල් කරලා බලනවා. දැන් කාලේ හරි ආයි හෙයා කට් එකට යන්න කාලේ හරි කියලා. ඒත් ඒගොල්ලන් කියන්නේ ගොඩක් වෙලාවට හොඳටම කට් එක තියෙනවා ආයි අපි තව කාලයක් යමු කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් මං හිතන්නේ හෙයා කට් එක අපි හරියට දුන්නොත් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ නිතරම. අපි මේ විදියට තමයි සෙක්ෂන් කරගත්තේ. අපි දැන් යන්නේ සෙටින් එක කරන්න. දැන් ඔබ අද දවසේදී මේ සෙටින් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන විදියටද?
අපිට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපි හෙයා කට් එක කොච්චර හොඳට කරත් සමහරක් හෙයා ඩ්‍රෙසස් වලට හෙයා සෙටින් එක කරගන්න හරි يعني හරි දැනුවත් භාවයක් නැහැ එතකොට මේ හෙයා කට් එක තරමටම සෙටින් එක ඔව් අනිවාර්යයෙන්ම සෙටින් එක වැදගත් මම දන්න තරමින් සමහරක් සැලොන්ස් වල කරන්නෙත් නැති තරම් හෙයා සෙට් මේ සෙටින් එකක් කරන්නේ නැති තරම් ඒ වුණාට හෙයා සෙටින් එකෙන් තමයි අපේ ඉෆෙක්ට් එක ගන්න يعني අපේ ෆිනිෂින් එක ගන්න පුළුවන් හෙයා සෙටින් එකෙන් තමයි අද දවසේදී ඩ්‍රයර් එකක් ආදරෙන් තමයි ඔබ මේ වැඩේ කරන්නේ. ඔව් මට ඩ්‍රයර් එකයි රෝලර් බ්‍රෂ් එකයි මේ වෙලාවේදී ඕනේ වෙනවා. අපි හැයා සෙටින් එක කරනකොට මුලින්ම අපි රූට් එක හොඳට अभी रूट हर गति अभी एंड हर स्मूत මේ වෙද්දි කොණ්ඩේ යට කොටස හොඳට ඩ්‍රයර් කරගත්තා අපි. ඔව් අපි යට කොටස ඩ්‍රයර් කරගෙන ඉවරයි. අපි මෙන්න මේ විදිහට අර දැන් අපේ හෙයා එකේ හීට් එක තියෙනවනේ. ඒක නිසා අපි මේ විදිහට පොඩ්ඩක් අතින් මෙහෙම හදලා මේ විදිහට තිබ්බාම ඒක අර හැඩේ එනවා ලස්සනට. ඊට පස්සේ තවත් කොටසක් මේ විදිහට අරගෙන. ඔව් ඊට පස්සේ අපි දෙවනි කොටසත් මේ විදිහට ගන්නවා. හැබැයි අපි මෙහෙම කොටස් කරගන්නකොට අපේ බ්‍රෂ් එකටයි ඩ්‍රයර් එකටයි ප්‍රමාණවත් විදිහට ගන්න ඕනේ. ඒ කියන්නේ අඩු කොටසක් ආවත් අපිට කරගන්න අමාරුයි. සමහරක් වෙලාවට වැඩි කොටසක් ආවත් අපේ බ්‍රෂ් එකට ඒක يعني දරා ගන්න අමාරුයි. එතකොට අපිට අමාරුයි සෙටින් එක හරියට කරගන්න. මෙන්න මේ වගේ පොඩි පොඩි සෙක්ෂන් අරගෙන තමයි අපි සෙටින් එක කරගන්න ඕනේ. මේ ඩ්‍රයර් කරන අතරේ ප්‍රශ්නයක් මතුවුණා නිලු මහත්මිය දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ තරම් මේ විදියට කොණ්ඩ ඩ්‍රයර් කරනකොට එතකොට දැන් අපි කිමිකල් වර්ග පාවිච්චි කරනකොට විශේෂයෙන් මේ අවුව යනකොට කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙනවනේ ඉතින් කොහොමද මේ ඩැමේජ් වෙන කොණ්ඩයක් අපි මේ හරියට පවත්වාගෙන යන්නේ අපි කොහොමද අපේ කොණ්ඩ නිරෝගීව තියාගන්නේ ඇත්තටම අපිට දැන් අපි මේ වෙලාවෙදී නම් අපි හෙයා ඩ්‍රයර් සෙටින් එකක් කරනකොට හීට් ප්‍රොටෙක්ෂන් එකක් දානවා हीट प्रोटेक्शन कर ड्रायर सटने कराने की हानियाँ नहीं सह अर मंकी कंडीशन बाबीते अव्य दिखने सरगने इट अंबर आप कंडीशनर ट्रीटमेंट का खो स्पा ट्रीटमेंट का ऑयल ट्रीटमेंट इवे मन वारे छाती दिखा सर ट्रीटमेंट एक्टा ඊළඟට අපි අනිත් කොටසට යනවා. ඒකත් අපි මැද්දෙන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ මේ පැත්තෙන් කොටසයි අර මැද්දෙන් තමයි පටන් ගන්න. මොකද අපි කෙලින් ලයින් එකේදී මෙහෙම ගන්නේ නැහැ. ඒකට අර දෙපැත්තට බෙදිලා තියෙනවා. ඒකට කැතයි සෙටින් එක විරණනකොට.
අපේ කොණ්ඩේ සම්පූර්ණ කොණ්ඩෙම අපි හෙයා ඩ්‍රයර්කින් සෙට් කරගත්තා. දැන් මේ මොකද කරන්නේ අපි? අපි සිලිකන් ටිකක් අරගෙන මේ ගත්ත හෙයා එක සෙට් කරන එක තමයි දැන් කරන්නේ. අපි දැන් ෆිනිෂින් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට පිළිපුන් නිමාවක් තමයි දකින්න ලැබෙන්නේ. මම හිතන්නේ අර මේ අතින් සකස් කරගත්ත විදිහට තමයි මේ මේ විදිහට හැඩ ලස්සනව. ඔව්. වේවි එක ලස්සනට ඇවිත් තියෙන්නේ. ඇත්තටම අපි හැයක ගොඩක් කොට කරෙත් නැහැ පොඩි ප්‍රමාණය අපින් කට්ටුනේ. ඇත්තටම ලස්සනට තියෙන ෆෙදර්ස් ටිකත් හොඳට පිරිච්ච කොණ්ඩයක් තමයි අවසානයේදී අපිට මේ විදිහට දකින්න හම්බෙන්නේ. එතකොට මේ විදිහට තමයි අද දවසේදී අපේ හැයා කට් එකේ නිමාව සටහන් වෙන්නේ. තිබ්බට වඩා කොණ්ඩෙ පිරිපුන් විදියට මේ විදියට පිරිපුන් කොණ්ඩයක් විදියට බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද දවසේදී ඔන්න ඔය විදියට තමයි අපේ ලොง ලේ එකේ නිමාව මේ විදියට සනිටුහන් උනේ. ඉතින් අපිට පේනවා මේ අපේ නිරූපණ ශිල්පිනිය තිබ්බටත් වඩා කොණ්ඩෙ සෑහෙන ලස්සන පෙනුමක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ නිලු මහත්මිය දැන් අපේ ප්‍රේක්ෂකින් ආස ඇති තවදුරටත් ඔබවත් සම්බන්ධ කරගෙන ඔබෙන්ම උපදෙස් අරගෙන මේ ක්‍රමය අත්හදා බලන්න. ඉතින් අපි පොඩ්ඩක් මතක් කරමු තවදුරටත් ඔබතුමියව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂකින්ට කොහොමද ඔබතුමියව සම්බන්ධ කරගන්න පුළුවන්? ඔව් මගේ දුරකථන අංකය 0747034522. මම පානදුර තමයි මගේ සැලොන් එක තියෙන්නේ. ඉතින් ඔබටත් ගැටළු මොන හරි තියෙනවා නම් මේ විදිහට ලස්සන හෙයා කට් එකක් කරගන්න අවස්ථාවක් තියෙනවා නම් මට කතා කරලා මාව සම්බන්ධ කරගන්න. ඔබටත් මේ වගේ ලස්සන හෙයා කට් එකක් කරගන්න ඇත්තටම පුළුවන් වෙයි. ඉතින් අන්න ඒ විදිහට තවදුරටත් නිලු මහත්මිය සම්බන්ධ කරගන්නත් ඔබට අවස්ථාව තියෙන සම්බන්ධ කරගෙන ඈත් එකතු වෙලා මේ ක්‍රමයක් හදා බලන්නත් ඔන්න ඔබට පුළුවන්. ඒ වගේම තමයි රූසිරි රූව එක්ක දිගටම රැඳී සිටියොත් තවත් මේ වගේ විශේෂාංගයක ඔබට ගනුදෙනු කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් තවත් දවසක හැඩවෙන්න බලාගෙන මේ විද්‍යාල විශේෂාංගකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමුගෙන යනවා. ඔබට සුබ දවසක්.